මාධ්‍ය විෂය පිළිබඳ මා විශේෂඥයෙක් නෙමෙයි. එවැනි විශේෂඥයින් කීප දෙනෙක්ම මෙතන ඉන්නවා. ඒ වගේම ඒ විෂයේ විශේෂඥතාවය ලබා ගැනීම සඳහා එය හදාරමින් සිටින බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. ඒ වගේම මාධ්‍ය ශාස්ත්‍රය තුළ පරිණත අධ්‍යක්ීම් ලබමින් සිටින අය මෙතන ඉන්නවා. ඒ නිසා මම විශේෂයෙන් මම කියන්න කැමති මම මේ ශාස්ත්‍රයේ යම් පරිපාලන කාර්යයක් තමයි දැනට ධර්මින් ඉන්නේ. මාධ්‍ය දිහා දකිනකොට ඔබ සියලු දෙනාට පේනවා ඇති පන්දුව බවට පත් වෙලා තියෙන්නේ ජනමාධ්‍ය ලේකම්වරය. ලේකම්වරයාට හඬක් නැහැ. එතකොට අද හැම පුවත්පතකම ඒ බව කියලා තියෙනවා. නමුත් මගේ ගැටලුව උනේ අපි මොන තත්ත්වය තුළ හෝ මාධ්‍ය නිවැරදි තොරතුරු ජනතාවට සැපීම සඳහා භාවිත කළ යුතුයි කියලා. ඒක නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ මගේ මතය. නමුත් ඒ මතය මං ඉදිරිපත් කරන්න ගිහිල්ලා වෙච්ච කතිකාව තමයි මාධ්‍ය දින 3ක් තිස්සේ සංවාදයට බඳුන් වෙමින් තියෙන්නේ. එහිදී මට ලැබෙන ඉඩ දශමයක්වත් නැහැ. දැන් වෙනකොට මට ඉඩක් නැහැ. ඔබේ මාධ්‍ය නිදහසෙන් මටත් බිඳක් දෙන්න කියලා එදා මම ඉල්ලුවේ ඒකයි. රටවල් 180කින් නිදහස් මාධ්‍ය සම්බන්ධ 165 වෙනි ස්ථානයේ ගිය අවුරුද්ද ඉඳපු අපි නවරජයේ බලයටපත් වීමත් එක්කම 141 වෙනි ස්ථානයට ආව කියන ඊටාම සතුටුදායක තත්ත්වයේ හමුවේ තමයි අපි මේක සමරන්නේ. මේ මාධ්‍ය නිදහස ඇතුලේ ජනතාවට තොරතුරු දෙනකොට පුළුවන් තරම් නිවැරදි දේ දෙන්න උත්සාහ කරමු කියලා. ඒක මගේ ඉල්ලීමක්, යෝජනාවක්. අනෙක් පැත්තට මම එවැනි යෝජනාවක් කරනකොට අනෙක් පැත්තට පෙරලා කෙනෙක්ට අයිතියක් තියෙනවාද? ඒක Tamanට අවශ්‍ය පරිදි අර්ථ නිරූපණය කරලා ඒ මත සංවාදයක් ගොඩනගලා ඒ පුද්ගලයාට එලව එලවා පහර දෙන්න. ඒකද මාධ්‍ය නිදහස කියන්නේ. රජය අනුගමනය කරපු ක්‍රියාමාර්ගය අනුව තමයි මාධ්‍ය නිදහසේ පියවර 24ක් අපි ඉස්සරහට ආවේ. තව තවත් ඉස්සරහට යන්න අපි සූදානම්. ඒක තමයි අපේ ස්ථාවරය. මම පෙනිහිටින්නේ ඒ වෙනුවෙන්. ඒක ගැන කිසිදු සැකයක් නැහැ. හැබැයි දැනට මට දැනෙන දේ තමයි ඒ මාධ්‍ය නිදහසට කිසියම් තර්ජනයක් එල්ල වූවාය කියලා ඇඟිල්ල දික්ුණා නම් කිසියම් කණ්ඩායමකට පෙර ඒ අය රාජ්‍ය බලය තිබුණා හෝ නොතිබුණා හෝ තවමත් එම භූමිකාව ඉෂ්ට කරනවා කියන එක තමයි මේ දිනවල මට පේන්නේ. අන්න ඒ தত্ত্বය තුළ මට මගේ පැත්තෙන් මම ස්වයං වාරණයක් දාගන්න වෙලා තියෙනවා. නිලධාරියෙක් හැටියට නැත්නම් ලේකම්වරයෙක් හැටියට මාධ්‍යයේ අර යටිතල පහසුකම් කළමනාකරණය කරනවා හැරෙන්නට කිසිදු මතයක් ප්‍රකාශ නොකළ යුතුයි කියලා. මේ දිනවල මේ සංවාදයට බඳුන් වෙච්ච කාරණය මම අපේ මාධ්‍ය සහෘදීන්ට අවධානයට ලක් කරන්න උත්සාහ කළේ. ඒ හැරෙන්නට ඒකේ පිටිපස්සේ ඔය කියන ආකාරයේ සැඟවුණු න්‍යායපත්‍ර කිසිවක් නැහැ. ඒ වගේම මාධ්‍ය ඇතුලේ අර රැල්ල කියන එක නිර්මාණය වුණාම ඒකේ අවසානයේ හරය හොයන්නේ නැහැ. මාධ්‍ය පිළිබඳව මම විශේෂඥයෙක් නෙවෙයි. ඒ නිසා මම මාධ්‍යවේදීන්ට උගන්වන්න කෙනෙකුත් නෙමෙයි. මම මාධ්‍යවේදීන්ගෙන් යම් ඉල්ලා සිටීමක් කරනවා. මොකද මාධ්‍ය අමාත්‍යංශය හැටියට ඔබට කිසියම් තැනක වැරදුනොත් අපිටත් වග කියන්න වෙනවා. ඒ නිසා ඒ සදාචාරය අපි රැකගමුයේ කියන යෝජනාව පමණයි මම කරේ හැමදාම. ඒක නිසා මගේ පැත්තෙන් මේ අද ජාත්‍යන්තර වශයෙන් සමරන දිනේදීත් මම ඉල්ලන්නේ මොනමාකාරයක හෝ මාධ්‍ය වාරණයක් ගැන නෙමෙයි.